ලැස්ති වෙන්න. අප්‍රේල් වෙනකොට මහමැතිවරණයක්. කුල දේශපාලනයට ගිය සජිත් හීනියට ඇනගෙන. ටැමිල් වෝට් එකට විගි රනිල් බේස් එකක්. ඊළඟ මැච් එකේ ජය කාටද සුදත් වේලාසනින් කියයි. The leader, දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම. ලෑස්ති වෙන්න. අප්‍රේල් වෙනකොට මහමැතිවරණයක්. වසරක් ගෙවි නව වසරක් උදා වුණා. උදා වූ වසර සුබද අසුබද යන්න තීරණය කිරීමේ අයිතිය තියෙන්නේ ඔබට. කෙසේ වෙතත් මේ වසරේ තිත්තයාගේ වාරය එළඹෙනවා කියලයි කතාව යන්නේ. කොකාට කොකා පෙන්වීම හෝ නොපෙන්වීම තිත්තයාගේ කාර්යයක්. නැත්නම් තිත්තයාගේ ඉරණම කොකාට හැරවීම තිත්තයාගේම වැඩක්. ඒ කතාව මොනවා වුණත් ජනාධිපතිවරණයකට ඉස්සෙල්ලා පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න යනවද කියලා සැක සංකා මතුවෙලා. ඒ කියන්නේ ළඟදිම පාර්ලිමේන්තුව විසිරුවලා අප්‍රේල් වෙනකොට මහඡන්දයක් තියන්න යනවායි කියලා. ඊයේ පෙරේදා ඉඳලා ওই කතාව නැගලම යනවා. තවත් සමහරු කියන්නේ අප්‍රේල් වෙනකොට ජාතික ආණ්ඩුවක් එනවා කියලා. ඒ අය කියන්නේ බැසිල්ලා රනිල්ට සහය දෙන්න පොරොන්දු වෙච්ච කාල සීමාව මාර්තු වලින් ඉවරලු. ওই කතාවල ඇත්ත බොරු මොනවා වුණත් ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා කරු ජයසූරියගේ සාධාරණ සමාජයක් ලොකු කැම්පේන් එකක් පටන් ගන්නයි යන්නේ. කරු මේ දවස්වල ජනාධිපති රනිල් එක්ක සමීප ගනුදෙනුවක් කරනවා. ඒ නිසා කරු මේ උස්සන්න යන්නේ රනිල්ගේ ලයින් එකද කියලාත් සමහරු සැක කරනවා. විධායක ජනාධිපති ක්‍රමය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දැනටමත් හෙනයක් වී ඇති බවත්, එය හැකි ඉක්මනින් අහෝසි නොකළොත් අපේ සියලු ප්‍රජාතන්ත්‍රීය ආයතන සහ සාරධර්ම මීට වඩා පරිහානියට පත්විය හැකි බවත් අවංකවම විශ්වාස කරන ඉදිරිගාමී පුරවැසියන් පිරිසක් තවමත් මෙහි වෙසෙති. ඒ පිරිසට මිස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන කිසිවෙකුට මින්මත්තට විධායක ජනාධිපති ක්‍රමය අරඹයා ජේ.ආර්. දුෂ්ටයෙකු විය යුතු නැත. මේ සතියන්තයේ අනිද්දා ජාතික පත්තරේට ප්‍රකට සාහිත්‍යවේදියෙකු වන ගාමිණී වියංගොඩ ලියපු සටහනක තිබුණා. එවගේ මේ සටහනේ මෙහෙමත් තිබුණා. ජේ.ආර්. විවෘත ආර්ථිකය සහ විධායක ජනාධිපති ක්‍රමය ගෙනාවේ එක පෙකිනිවලකින් ගැටගසාගෙන. යම් හේකින් මජර ක්‍රමයෙන් ඉහළට පැමිණි ව්‍යාපාරික ගිජුලිහිණියෙකු මෙරටේ විධායක ජනාධිපති තනතුරට පත්වුවහොත් ජේ.ආර්.ගේ පූර්ණ සිහිනය මස්තක ප්‍රාප්ත වනු ඇත. විකෘති වූ විවෘත ආර්ථිකයක් සමග වැඩවසම් විධායක ජනාධිපති ක්‍රමයක් බොක්කෙන්ම බද්ධ වනු ඇත්තේ එදාටය. දැන්නම් අලුතින් ෆුට්නෝට් ඕනනේ. ඒත් ඉතින් ජනාධිපතිවරණයක් ඉල්ලන අය කියන්නේ විධායක ජනාධිපති ධූරයට අදාළ මේ විවේචනය හැමදාමත් තිබුණා කියලා. එනිසා අලුතින් ස්ට්‍රෙස් ගන්න දෙයක් නැහැ කියලා. මෙච්චර අවුල් නම් ජනාධිපතිවරණය තියලම ධූරය අහෝසි කරන වැඩේ කරගමු කියලා. කුල දේශපාලනයට ගිය සජිත් හීනියට ඇනගෙන කසහඬ මැද්දේ දයත් මාරු. දකුණෙන් දියවන්නාවට ආපු අතපාටියේ මෙම්බර් කෙනෙක් හිටපු ගමන් ටෙලිෆෝන් එකට සැට්ටුණු බව දැන් හැමෝම දන්න කතාවක්. ඒත් පහුගිය කාලේ පාටියේ ලොක්ක එක්ක බොහොම මෛත්‍රියෙන් බොක්කෙන්ම කිට්ටු වෙලා හිටපු මේ දකුණෙන් දියවන්නා සගයා එකපාරටම කරණමක් ගැහුවේ ඇයි කියන එක හැමෝටම ප්‍රශ්නයක්. හැබැයි ඒකට ඇත්ත හේතුව පක්ෂයේ නායකයා පක්ෂය කරන හැටි හරි නැහැ කියලා ලොක්කටම ලියු රහසිගත ලියුමක්ලු. මේ වැඩේ කරලා තියෙන්නේ ළඟදි පක්ෂයේ තනතුරු අහිමි කරපු තවත් ලොක්කෙක් එක්ක පූට්ටු වෙලා කියලායි ආරංචි. මේ ලියුම හුඟක් සැර භාෂාවෙන් ලියපු එකක්ලු. ඔබ පක්ෂයේ ගොඩනගන්නේ නැහැ. පක්ෂය කනවා, පක්ෂය විනාශ කරනවා. පක්ෂයේ හතුරු එක්ක එකපතේ කනවා. ඒ වගේ සැර කතන්දර තමයිලු ඒ ලියුමේ ලියලා තිබුණේ. ඉතින් එහෙම ලියුමක් ලොක්කට ලිව්වට පස්සේ ලොක්ක මෙයාට හීනුලෙන් කැපිලි දාන්න පටන් ගත්ත බවත් කියවෙනවා. එනිසා උන්නහේ ලෙඩ ඇදලා පක්ෂයෙන් එලවන්න කලින් මෙයා වීරයා වගේ පක්ෂය මාරු කළේ රටදය ගැන හිතලයි කියලා ප්‍රකාශයකුත් කරමි. අන්න ඒ වගේ තවත් කට්ටියක් අතපාටියෙන් පාර මාරු වෙන්න බලාගෙන ඉන්නවලු. කාලයක් අතපාටියේ ඉන්න දයාවට බර පොතෙක් වගේ හැදුණු පස්සේ කණෙන් ඇදලා එළියට දැම්ම කෙනෙක් මේ පාර මාරු වෙන කතාව ඉස්සෙල්ලම හිටිය කෙනාලු. ඒත් ඉවසලා වැඩේ කල් දාගත්තට දැන් නම් එයත් වැඩේ ඉක්මන් කරන්න ප්ලෑන් කරලාලු තියෙන්නේ. හැබැයි යා මේකට කලින් පාර මාරුණු වෙලාවෙත් එක එක මතක හිටින වැඩ කරපු කෙනෙක් නිසා මේ පාරත් එහෙම දෙයක් කරන්නලු යන්නේ. ඒ පාටියේ ඉන්න ටිකක් ලොකු කිහිප දෙනෙකුත් එක්කම පාර පනින්නලු යන්නේ. මේ පාර පැනින්න අද හෙටම කරන්න තමයිලු ප්ලෑන් එක. වැඩේ ඇතුගල දෙදරන්නම කරන්නලු යන්නේ. ওই කතාව තිබුණේ මේ ඊර්ද දේශීය පත්‍රයේ මුල් පිටුවේ. ඒ කතාවල ඇත්ත නැත්ත මොනවා වුණත් ওই සේරට මිස්සෙල්ලා ගොවිගම කුලේ කෙනෙක් උස්සලා යමු කියලා කිරියල්ලලා තිස්සත්ත නායකලා සජබලොක්කට
පුෂ් කරන්න පටන් අරගෙනලු. මොකද සජිත් පීඩිත කුලවල දේශපාලන චරිත උස්සගෙන ගොඩ යන්න හදනවා කියලා කීර්ති තෙන්නකෝන් පහුගිය දවසක කරපු විග්‍රහයෙන් පස්සේ සජබේ කට්ටිය හොඳටම අවුල් වෙලාලු. ඊයේ වැලිගම හේමාල් ගුණසේකර සජබේට උස්සන්න ගිහින් වැඩේ අවුල් කරගෙන කියලා තාරංචි. කොහොම හරි දවස් දෙක තුනක් ඇතුළත වෙනත් පක්ෂයක ඉන්න ගොවිගම ලොක්කෙක් සජබේට ගේන්න කියලා සජබේ ලොක්ක සුජීවටයි ලකීටයි කොන්ත්‍රාත්තුවක් දීලා කියලා කතාවක් යනවා. ටැමිල් වෝට් එකට විකි රනිල් බේස් එකක්. මෙදාසරේ ජනාධිපතිවරණයට දමිල ජාතික අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න දමිල් ඩයස්පෝරාව තීන්දුව කරලා කියලා ලොකු රාවයක් යනවා. ඔන්න ඒ අස්සේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක එකතු වෙන් ඉදිරි ජනාධිපතිවරණ සටනට පාර්ලිමේන්තු මන්ත්‍රී සීවි විග්නේශ්වරන් ඉදිරිපත් වෙන්න යනවා කියලා තරාවයක් යනවා. මේ ගැන දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දමිල පක්ෂ සාකච්ඡාවට කිහිපයක් පවත්වලා තියෙනවා කියලා ඒ වාර්තා වෙන්නේ. විග්නේශ්වරන්ගේ භූමිකාව මොන වගේ වෙයිද යන්න ගැන පහුගිය දිනක ආණ්ඩුවේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙක් අතරත් කතාබහක් ඇති වෙලා විගී දාන්නේයි කියලා තාමත් හිතාගන්න බෑ කියලා මදුර විතානගේ මන්ත්‍රීවරයා කියද්දී විග්නේශ්වරන් මන්ත්‍රීවරයාගේ දෙවනි මනාපය නම් සමහර විට මෙදාසැරේ වැදගත් වෙන්න ඉඩ තියෙනවා කියලා ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා කියයි. විග්නේශ්වරන් මන්ත්‍රීතුමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගැන හොඳ පැහැදීමකින් ඉන්නේ. ජනාධිපතිතුමා ගැන හොඳ අවබෝධයක් ඔහුට තියෙනවා. ඔය කවුරු දෙවනි මනාපයකට කෙල හලාගෙන හිටියත් මට නම් හිතෙන්නේ ජනාධිපතිතුමාට විග්නේශ්වරන් මන්ත්‍රීතුමා සහය දෙනවා කියලයි. මදුර විතානගේ මන්ත්‍රීවරයා කියලා. ඔය කතාවල ඇත්ත බොරු මොනවා වුණත් දෙමළ ජනතාවගේ ඡන්දය ටාගට් කරගෙන දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ සේරම වගේ කැම්පේන් පටන් අරන් කියලා නම් ෂුවර්. දැන් බලන්නකො ජනාධිපති රනිල් වික්‍රමසිංහ පහුගිය සතියේ හිටියේ කොහෙද කියලා. මතක ඇති කාලෙක ජනාධිපතිවරයෙක් ඔහොම ෆුල් ටයිම් ජෙෆ්න බැහැලා නැහැ. ඊළඟ මැච් එකේ ජය කාටද? සුදත් වේලාසනින් කියයි. කවුරුත් දන්නව නේද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවුස් ප්ලාන් කරන කෙනෙක් ඇමරිකාවෙත් ඉන්නවා. ඒ තමයි අශෝක ජයතුංග. ඔන්න මේ පාරත් අශෝකගේ ජනාධිපති ඊ කොළම ඇමරිකාවේ වොෂින්ටන් DC සිට එළියලා. මෙන්න මෙහෙමයි සිරස්තල තියෙන්නේ. ඊළඟ ඡන්දයේ දිනන හොඳම පොලිටිකල් ගේම් පප්පා. තයි පොංගල් වලට ජනතාවට ස්වීප් ඇදෙන ලකුණු. රටට ඕනා ලිංග මැඩියෙක්ද ලෝකය අමතන නායකයෙක්ද? ඔන්නෝම සිරස්තල එක්ක අශෝක මෙන්න මෙහෙම ඊ කොළඹ පටන් ගන්නවා. පසුගිය සතියේ UNP එකේ මැනේජ්මන්ට් කමිටිය කැඳවලා තිබුණා. එදා ජනාධිපති රනිල් ඒ රැස්වීම කැඳවා තිබුණේ පක්ෂ කටයුතු ගැන කතා කරන්න. අලුත් ව්‍යවස්ථාව අනුව තනතුරුපත් කිරීම ගැන කතා කරන මේ හමුවට රුවන් විජේවර්ධන, රංගි බණ්ඩාර, රවි කරුණානායක, වජිර අබේවර්ධන, සාගල රත්නායක, අකිල කාර්යවසම් ඇතුළු පිරිසක් ඇවිත් තිබුණා. ඒ අතර වාරයේදී වෙනත් රාජකාරී කටයුත්තකට ජනාධිපති කාර්යාලයට ඇවිත් හිටපු හරින් හා මනෝෂ ඇමති ඩබලත් සාකච්ඡාවට ගෙන්නගෙන ඒ අවසන් භාගයේදී ඉකුත් ඔක්තෝබරයේ පක්ෂ විශේෂ මහා සම්මේලනයේදී සම්මත කරගත් නව ව්‍යවස්ථාව ප්‍රකාරව නායකත්ව මණ්ඩලය, කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පක්ෂ ක්‍රියාකාරී කමිටුවලට නියෝජිතයින් පත් කිරීම ගැනද සාකච්ඡා කරලා. පසුදා පෙරවරුවේ නව වසරට රාජකාරී ආරම්භ කිරීමේ කටයුතු සංවිධානය වූයේ ජනාධිපති ලේකම් සමන්නේකනායකගේ උපදේශයෙන්. ජනාධිපති සමග මැති ඇමතිලා හා ඉහළ නිලධාරීන් හිටියත් සාගල නැති එක ගැන කසුකුසුවක් ගිහින්. හැබැයි ජනාධිපති එතනින් පිටව යද්දී සාගල ඇවිත්. මම සිරිකොතේ කිරිබත් කාලයි ආවේ. රංගි 2024 දිත් එජාප මහලේකම් කියලා මම සිරිකොතේදී කට්ටියටම කිව්වා. අනිත් නිලධාරීන් ජනාධිපතිගේ ස්විස් සංචාරයෙන් පසුවපත් කරනවා කියලත් මම කිව්වා. සාගල කට්ටියටම ඇහෙන්න කියලා. අපේ අය කලබල වෙලා ගාල්ලට රමේෂ්, මනුෂ්‍ය, මොහන් වගේ ප්‍රබලයෝ ඉන්න නිසා ශාන්ත චාන්ස් අඩු නිසායි ගියේ එතනදි කෙනෙක් කියලා. ඡන්දයක් පේනමානේ නැහැ. කට්ටිය උස්සලා දිගටම මේක පවත්වාගෙන යන්න පුළුවන්ද? සජිත් මොහොද හත්ගව්වක් තියලා අමුඩ ඇඳලා. එහි පැමිණි මනුෂ්‍ය කියලා තියෙන්නේ සිනහ මැද. 2015 මෛත්‍රී කැම්පේන් එක අපි කළේ සති 3න් වජිර කියලා. GL ගොඩ හේවල නිසා සජිබ ගැටුම්. ව්‍යත්මක ගෝටාගේ ප්‍රතිපත්ති හැදුවේ හා කෝටි 70,000ක බිස්නස් යාළුවන්ට බදු සහන දීලා ඒ වගේම වැට් 8%ට ගෙනත් ආර්ථිකය වැට්ටුවෙත් මෙයාලා තමයි කියලා මනුෂ්‍ය කියලා. එතකොට ගිනිගත්ත නැව කෙනෙක් එහෙම කියද්දි කට්ටිම බක බක ගාලා hina වෙන පටන් අරගෙන දයාශ්‍රිත ගෙනත් නිරෝෂන් පෙරලා පහලට දාන ගේම් එකක් ගැනත් ඒ වැතේ කතා වෙනවා. ඒ තවත් මතයක්. කලබල නොවී තමන්ගේ වගකීම් ඉටු කරන්නකෝ. දේශපාලනයකට වඩා ආර්ථිකය ගොඩ දාලා රට නගගෙන කැම්පේන් එකයි දැන් ඕන. කට්ටියගෙම කතාගෙන හිටපු කපටිනරියා කියලා. තයිපොංගල් වලින් පසු වාසි වේවි. ජනාධිපති කීවේ ජනතාවට ස්විප් එකක් අතළඟ බවද? ඔහොම ලියවුණු අශෝකගේ ජනාධිපති ඊ කොළමේ මෙහෙම දෙයක්ත් තිබුණා. ඊළඟ ඡන්දය කවදා තිබ්බද? එය දිනිය හැක්කේ හොඳම පොලිටිකල් ගේම් කාර්යයට. රනිල්ගේ හිටපු ප්‍රයිවට් සෙක්‍රටරි සුදත් චන්ද්‍රසේකර කියලා තිබුණා. ලංකා දේශපාලනයේ නම් ගේම් කැප්ටන් හා ගේම් පප්පා කපටිනරියාය.
ඔහු සමග ගේම් පිටියට එන සජිත් අනුර දිලිත් ධම්මිකතියා රාජපක්ෂලාටත් එතනදී ඇඩ්‍රස් නැතිවීම ඒකාන්තය. එහෙත් දිලිත් පෙරපාදේ ක්‍රීඩා කරමින් කොම්පැනි 24කින් ඉවත් වී වැඩේට බැහැලය. රටට ඕන ලිං මැඩියෙක් නොව ලෝකයට ආමන්ත්‍රණය කළ හැකි නායකයෙක් සුජත් චන්ද්‍රසේකර කියනවා. රටට ඕන ලිං මැඩියෙක් නෙවෙයි ලෝකයට ආමන්ත්‍රණය කළ හැකි නායකයෙක් බව අපිත් කියනවා. මොකද ගොඩක් ගෙම්බ කරේම ලිං කටේ සයිස් එක දිහා බලාගෙන කන්න නැතත් වතුර හරි ගහපු එක. අන්තිමට මිලියන 22ක ජනතාවගේ ජීවිතය ලිං පතුලටම සීමා වුණා. ඒ නිසා 2024 දීවත් ඒ ඉරණම වෙනස් කරගමු. එහෙනම් අදට ඔච්චරයි.